සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා සද්ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස අතිගෞරවනීය මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්වත්නි අද මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුලින් විකාශනය කරන්න පින්වන්ත දායකත්වයක් කරන්නට යෙදෙන්නේ කොඩිකාර සහ වික්‍රමරත්න පවුලේ සදැහැති පින්වන්ත පිරිස. ආරමුණු වශයෙන් තැන්පත් කොට තිබෙනවා හෝමාගම පිටිපන උතුර සිල්ව හාට්ස් වත්තේහි පදිංචිව සිට විශ්‍රාමික නියෝජ්‍ය විදුහල්පතෙනිය විමල අබේ සුන්දර ගුරු මාතාව වසර 78ක් ආයු වළඳලා 2021 ජූලි මාසේ 21 වන දින වියෝවේ වසර 3ක් සපිරීම නිමිති කොටගෙන මේ උතුම් ධර්ම දාණය සිද්ධ කරනවා. මෙතුලින් රස්වන කුසල ශක්තිය එතුමියට අනුමෝදන් වේවා. සසර කෙලවර උතුම් නිර්වාණ අවබෝධයේ සාක්ෂාත් කරගනිත්වා යන ප්‍රාර්ථනාව. ඒ වගේම බුද්ධදාස අබේ සුන්දර හීන්මැණිකේ හෙන්නායක DDW වික්‍රමරත්න PK එඹුල්දෙනිය තෝමස් කොඩිකාර හීන්මැණිකේ රාමනායක කුරුප්පාරච්චිගේ ධනපාල යන දෙමෝපියන්ට ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ටද උතුම් අජරාමර නිවන් සුවත් වේවා යන ප්‍රාර්ථනාව. දේශනා පවත්වන මාහටත් සියලු ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී සුවපත් භව ප්‍රාර්ථනා කරනවා. ධර්ම දේශනාවට සවන් දුන් හැම දෙනාටම ධර්ම අවබෝධය වේවා. ලෝකපාලක සහ සසුන බාර දෙවි දේවතාවුන් වහන්සේලාගේ පිහිට ආශිර්වාදයෙන් ලෝවැසි සමට සසර දුක නිමා කර සතුට හා සාමය උදා වෙත්වා යන ප්‍රාර්ථනාවෙන්. දෙවෙනි අනුශාසනාව තමයි මම පවත්වන්නේ මේම දායකයන්ට. යෝජනා කරලා තියෙනවා බුදුහාමුදුරුව දේශනා කළ භාරද්වාජ සූත්‍රය අපේ ජීවිතයට ගලපා ගන්න ආකාරය පැහැදිලි කරලා දෙන්න කියලා. හැමෝටම මේ ධර්මය මේ ගෝර සසරෙන් එතර වන්නට පාරමිතාවක්ම වේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි බණහම්. පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ සූත්‍ර දේශනාවන් නැත්නම් ඉගෙනවීම් කොටස් දෙකක විග්‍රහයක් වෙනවා. එක කොටසක විග්‍රහයක් තමයි මේ සසර මග පිළිබඳව කියලා දෙනවා. හැම දේශනාවක්ම ගවේෂණය කළොත් නිවැරදිව කෙනෙකුට කියන්න පුළුවන් මේ බුදුහාමුදුරුවෝ බණ කියලා තියෙන දුක ගැනයි, බුදුහාමුදුරුවෝ කියලා තියෙන නිවන ගැනයි. ඒ කියන්නේ මේ ජීවත් වෙල වැඩන්නේ සියල් අතහැරලා දාලා එක්ක මහාන වෙලා තමයි මේ කටයුත්ත කරගන්න ඕන කියලා කෙනෙක් පූර්ව උපකල්පනයකට එන්න පුළුවන්. ඔයත් දන්නවා හඳුන් ගහක් තිබ්බට හඳුන් ගහේ සර්පෙක් වෙලිලා හිටියොත්
සර්පයාගේ විස අඩු වෙනවද? අඩු වෙන්නේ? අඩු වෙන්නේ නැහැ. ඇයි අඩු වෙන්නේ නැත්තේ? සර්පයාගේ හැටි සර්පකම හඳුන් ගහේ හැටි සුවඳ දෙන එක. ওই වගේම තමයි බුදුහාමුදුරුවන්ගේ ධර්මය කියලා කියන්නේ හඳුන් ගහක්. ඒ අහන ශ්‍රාවකයෝ ධර්මාවබෝධයට පත් උනේ නැත්තම් සර්පය වගේ. ඒ කියන්නේ කොච්චර ධර්මයේ කටපාඩම් කරගෙන පොත්‍රාක්කයක් හදාගෙන එතකොට වාද විවාද කරගෙන තර්ක විතර්ක හදාගෙන සෝවහන් මාර්ගයේ මොකක්ද කියලා දැනගෙන ඒ අංග මොනවද කියලා දැනගෙන තර්ක විතර්ක කරන්න බැරි දර සච්චකලාල් අස්සලෝමයක් හත් කඩකට පැලෙන්න තර්ක කලා වගේ තර්ක කරන්න බැරිද? තර්ක කරන්න පුළුවන්. ඒකනේ මිනිස්සෙක් කියලා කියන්නේ. නේ මේ බණ ටික හොඳට පාඩම් කරගත්තොත් පාන දුරා වාදේ වගේ වාද කරන්න පුළුවන් නේ. මෙන්න මෙතන මූලාශ්‍රය මේක තියෙනවා මේක තියෙන්නේ නැහැ. ධර්මයේ කියන දේ ඇත්ත. හැබැයි අමාරුම දේ මොකක්ද? ගිනි ගන්න තැනදී යොදා ගන්න යනකොට අමාරුයි. ඒකට හොඳ පුරුද්දක් තියෙන්න ඕන. දැන් ඔයත් ගිනි ගන්න තැන නැන්ද? ඔයත් ගිනි ගන්න තැන තියෙනවා. හැබැයි ගිනි අරගන්න තැනදී ගිනි අරගෙන ගින්න පාලනය වෙනවා වගේ නිකන් අර අපි නිව්ටල් වෙන්නේ. අනේ ඒ වෙනකොට හිතෙනවා අනේ මට තව ටිකක් ඉවසුවා නම් මේකක්වත් විපතක් වෙන්නේ නැහැ නේ කියලා අපිට චූටි වෙලාවකට හිතෙනවද නැද්ද? හිතෙනවනේ. හිතිලා අපි අර කරපු වැඩේ ගැන පසුතැවෙනවද නැද්ද? පසුතැවෙනවා. අනේ මං අම්මටයි මේක කිව්වේ, තාත්තිටයි මේක කිව්වේ, දරුවටයි මේක කිව්වේ, සිට මට තව ටිකක් ඉවසන්න තිබුණා, මගේ සේවකයාටයි මං කිව්වේ, ඒ මිනිහා මට කොච්චර උදව් කළාද. අන්න දැන් අපි අර ආරම්භක අවස්ථාවේදී තිබ්බ සිතුවිල්ල නෙවෙයි චූට්ටක් අපේ හිත වෙනස් වෙච්ච ගමන් ආය හටගන්නේ. ඕක හොඳට අත්දැකලා බලන්න ඕනේ. දැන් ධර්මයේ දැනගත්ත කෙනා අවස්ථාව එනකොටම ආන්ගේ ධර්මයේ තැන්ට ගලප ගන්නවා. ඒක හරීම අමාරු දෙයක්. කියන මටත් ඒක හරි අමාරුයි කරන්න ගියාම. කරන්න හදනවනේ මමත්. එතකොට ඔය ඇත්තන්ට කොහොම අමාරු වෙන්න ඕනද නේ? මට නම් තියෙන බාහිර සම්පත් ටිකක්. මොකක්ද? අනේ මං බෑනේ භික්ෂුවක් තෙන් සිවුරු පොරවගෙන ඉන්න මට බෑ ඕක කියන්න කියලා ඔන්න මට තියෙනවා ස්වභාවයෙන්ම වස්ත්‍රයෙන් සංවර වීම. ඊළඟට ආයෙ මොකක් හරි දුනොත් හිතෙනවා බෑනේ කියන්න ටිකක් ප්‍රසිද්ධයිනේ. මිනිස්සු මං සරණ ගිහිල්ලා ඉන්නවනේ, මගෙත් බණ අහනවනේ, ඒ නිසා මේක කියන්න බෑ. ඔන්න ආයෙ මටත් පාලනය වෙන ක්‍රමයක් තියෙනවනේ. ඊළඟට ආයෙ හිතෙනවා අනේ බෑනේ ගෝල බාලියොත් ඉන්නවා, ගුරුවරුත් ඉන්නවා, එයාලත් මේ බලන් ඉන්නවා. ඔන්න මට පාලනය වෙන්න බාහිර සාධක දාස් ගාණක් තියෙනවා. තියෙනවද නැද්ද? තියෙනවා. ගිහි ඔයත්තන්ට තියෙනවද? ඔයත් හිතනවා ඌත් ගිහිය මහත් ගිහිය මම මොකටද සකන්ඩ් වෙන්නේ කියලා. තේරුණාද? කලහ විවාද කියලා සූත්‍රයක් තියෙනවා. ඒක හරි ලස්සන සූත්‍රයක්. කලහවල් විවාදවල් හටගන්නේ කවුරුත් එක්කද කියලා. බමුණෝ බමුණන් අතර කලහ විවාද කරගන්න. තේරුණාද? පුතා කවුරුත් එක්කද කලහ කරගන්නේ? තාත්තත් එක්කද? ජීවිතයේ පුතු තාත්තත් එක්ක ගේම ඉල්ලන්නේ නැහැ. ඉල්ලන්නේ කවුරුත් එක්කද ඉල්ලන්නේ? අම්මත් එක්ක. බලන්න බුදුහාමුදුරුව කිව්ව විදිහ. පුතු මව්වරු සමග විවාද හට ගන්න ඕය. දැන් හොඳට හිතලා බලන්න. අපි වැඩිපුරක් දෙයක් ඉල්ලුවා නම් ඉල්ලුවේ කාගෙන්ද? අම්මගේ. නේ? ක්‍රිකට් ගහන්න යන්න ඕන මට. තාත්ති කියනෝ යන්න එපා. හැබැයි අපි විවාද කරන්නේ කවුරුත් එක්කද? ඈ අම්මත් එක්ක. ළඟට ගිහිල්ලා කෙඳිරි ගාලා අඬලා අඩි හප්පලා නේ කොහොම හරි විවාදයක් හටගන්නේ අම්මත් එක්ක. ඉතින් බුදුහාඳුරෝ කියනවා කලහ විවාද හටගන්නේ රාගය නිසා, ద్వේෂය නිසා, මෝහය නිසා කියලා. හරි ලස්සන සූත්‍රයක්. මට ඕනකම තිබුණේ එතෙන්ට යන්න නෙමෙයි. කලහාවක් විවාදයක් හටගන්න තැනදී අපට ධර්මයේ ගලප ගන්න නම් අපි කොච්චර ධර්මයට කිට්ටු වෙලා ඉන්න ඕනද?
මේ සමාජයේ ස්වභාවය තමයි ඇවිස්සෙන එක. බාහිර සමාජය ඇවිස්සෙන්නේ නැද්ද? ඇවිස්සෙනවා. ඒ මොකේ හැටිද? ඒ සමාජයේ හැටි. නේ? එහෙනම් සමාජයේ කැළඹුණාට මම කැළඹෙන්නේ නැත්තේ නම් මම දක්ෂයෙක්ද නැද්ද? දක්ෂයෙක්. ආන් ඒකටයි ඔබ බණ අහන්න ඕන. සමාජය හදන්න නෙවෙයි. සමාජය හදන්න පුළුවන්ද? කවදාකවත් සමාජය හදන්න බෑ. පුළුවන්ද? කවදාකවත් බෑ. කවදාකවත් රටක් ඔක්කොම එක මතයකට ගන්න පුළුවන්ද? පුළුවන්ද? ගන්න? ඒත් ගන්න බෑ. ඔය ඇත්ත බඩේ තියාගෙන හදපු කොල්ලෝ හතර දෙනා එක මතයකට ගන්නත් පුළුවන්ද? ඒත් බෑ. එහෙනම් සමාජය වෙනස් කරන්න බෑ. පුළුවන්ද? කවදාකවත් බෑ. හැබැයි මට වෙනස් වෙන්න බැරිද? මට වෙනස් වෙන්න පුළුවන්. මම වෙනස් වුණ සමාජය වෙනස් වෙනවද නැද්ද? වෙනස් වෙනවා. අප කරන්න හදන්නේ මොකක්ද? මම වෙනස් නොවි සමාජය වෙනස් කරන්න යනවා. අද ඔය ඇත්තොන්ට කියලා දෙන්නෙත් ආන් ඒ වගේ සූත්‍රයක්. බුදුහාමුදුරුවන්ගේ කාලේ හිටපු බමුණෝ පොඩි ඇරියස් එකක් තිබ්බ බුදුහාමුදුරුවොත් එක්ක. පොඩි නෙමේ, හරි ලොකුම ලොකු ඇරියස් එකක්. වෙන දෙයක් නිසා නෙමේ බුදුහාමුදුරුවන්ට වළඳන්න හම්බ වෙනවා. බුදුහාමුදුරුවන්ට සිවුරු පිරිකර හම්බ වෙනවා. බුදුහාමුදුරුවන්ට ඉන්න හිටින්න හම්බ වෙනවා. බුදුහාමුදුරුව බලන්න එන පිරිස එන්න 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 වැඩි වෙනවා. බමුණන්ට ඒක අභියෝගයක්ද නැද්ද? අභියෝගයක්. ඒක දොස්තර මහත්තයෙක් ඉන්නකොට ලෙඩ්ඩු හැමෝම එන්නේ කවුරු ගාවටද? ඒක දොස්තර මහත්තය ළඟට. දොස්තර මහත්තුරු දෙන්නෙක් හිටියෝ දෙකට බෙදෙනවා. හතර දෙනෙක් හිටියෝ හතරට බෙදෙනවා. එහෙනම් දැන් හතර දෙනා අතර තියෙනවද නැද්ද යුද්ධයක්? ආන් ඔය වගේ. මම හරීම සරලව කියලා දෙන්න. බමුණ බැලුවා, ආ අපේ තාත්තත් බමුණෙක්. අපේ අම්මත් බමුණියක්. අපේ පරම්පරාව බමුණු පරම්පරාව. ඒ විතරක් නෙමේ අපිට ලොකු පිරිසක් ඉන්නවා. කාගේ ඉඳලද? තාත්තගේ තාත්තගේ කාලේ ඉඳලා. එහෙම හිතන අය නැද්ද? එහෙම හිතන අය ඉන්නවා. බමුණොත් හිතුවා අපේ තාත්තගේ ශ්‍රාවකයෝ, අපේ තාත්තගේ අනුගාමිකයෝ බුදුහාමුදුරුව ගාවට යනවා. දැන් පුතාට ගැටලුවක්ද නැද්ද? ගැටලුවක්, අභියෝගයක්. මොකක්ද අභියෝගය? පරම්පරා ගණනාවක් අපේ දර්ශනය දහම පිළිගත්ත අය බුදුහාමුදුරුව හොයාගෙන යනවා. බුදුහාමුදුරුව අලුත්. බුදුහාමුදුරුව අලුත්. හැබැයි තනියම. ඒ නිසා බමුණෝ හිතුව බුදුහාමුදුරුවන්ට ගැහුවනම් හරි, බැන්නනම් හරි, ගල් පෙරලුවනම් හරි, පාරේ වඩිනකොට කටු දැම්මනම් හරි, ඉවිතරක් නෙවෙයි සුන්දරී වගේ අයව එතනින් යවල මරලා මල් ගොඩක සැඟුවල දැම්මනම් ඒත් හරි. ඇයි මේව බමුණු කළේ? බුදුහාමුදුරුව පිළිබඳව අප්‍රසාදයක් ඇති කරන්න. දැන් මම මුලින් ඔයත්තන්ට කිව්වා ධර්මය කියලා කියන්නේ හඳුන් ගහක් වගේ කියලා. හඳුන් ගහ තලන්න තලන්න මොකද වෙන්නේ? සුවඳ වැඩි වෙනවා. ඇයි හඳුන් ගහ තලනකොට සුවඳ එන්නේ? ගහේ ස්වභාවය තමයි සුවඳ තියාගෙන ඉන්න එක. දැන් බුදුහාඳුරුවන්ට ගහනවා, විවාද කරනවා, චෝදනා කරනවා. ඒ විතරක් නෙවෙයි මිනි මරණවා කියලා බුදුහාමුදුරුවන්ගේ මල්ලාසනය යට කාන්තාව මරල සගවල යනෝ. හැබැයි මිනිස්සු වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. අඩුුනේ නැහැ කවදාකව. පිරිස එන්න එන්න වැඩි වුණා. බමුණන්ට ලොකු අභියෝගයක්. තලන්න තලන්න මේ ගහ සුවඳ හමනවනේ. ආන් ඔය වගේ තමයි බමුණෝ හිටියේ. මොන කාලෙද? බුද්ධ කාලේ. අභියෝගයක්ද නැද්ද? බුදුහාමුදුරන්ට අභියෝගයක්.
ඔයත් අහලා තියෙනවද ජාතක පොතේ තියෙනවා රාගය උපද්දවන කතා කියලා. දැන් ධර්මයේ තියෙන මොනවටද? විරාගයටනේ. හැබැයි පෙළ දහමේ මොනවා ගැන තියෙනවද? රාගයේ පිළිබඳව ධර්ම කතා තියෙනවා. ඇයි එහෙම තියෙන්නේ? රාගසිතින් විරාගත්වයට පත් කරන්න බුදුහාමුදුරු පාවිච්චි කරපු දේශන හැකියාව. එනම් බමුණන්ගෙත් බමුණ මතේ කඩන්න බුදුහාමුදුරු යොදාගත්තා ඔවුන් ළඟ තියෙන සංකල්ප බුදුහාමුදුරු ගලපගත්තා. තේරුණාද? තේරු නැත්තං ආයි බණටි ගෙවර වෙලා අහන්න ඕන. හොඳේ අපරාධෙනි ගෙදර ඉඳලා බණටි අහන්නාවේ. ඒ නිසා දැන් බමුණන් ළඟ තිබුණු මතෙන්ම බමුණු මතය බිඳ දාලා බුදුහාමුදුරුවන්ගේ මතය සමාජගත කරන්න බුදුහාමුදුරුව දේශන කෞසල්‍යයකින් යුක්තයි. උපමා උපමේය අතින් අග්‍රයි. කවුද? බුදුහාමුදුරුව. ආය උපමාවක් ගත්තනම් සක්කරයාගේ පුතා වයිමාවත් ඒක වෙනස් කරන්න බෑ. හරීම ලස්සන උපමා උපමේය භාවිතා කළා බුදුහාමුදුරුව චතුරාර්ය සත්‍ය ලෝක සත්වයාට කියලා දෙන්නේ. දැන් මේ බමුණ ගැනත් කියනවා, මේ බමුණගේ නම තමයි කසී භාරද්වාජ. කසී කියලා කියන්නේ මොකටද? කුඹුරට. කසී කියලා කියන්නේ කුඹුරකට. දැන් කුඹුරේ මොනවද තියෙන්නේ? කුඹුරේ මඩ තියෙන්න ඕන, ඇලවේලි තියෙන්න ඕන, වතුර තියෙන්න ඕන, මඩ තියෙන්න ඕන. තියෙන්න ඕනද නැද්ද? තියෙන්න ඕන. කසීබාරද්වාජයට හිටියා ගවයෝ, නැත්තම් නගුල් එල්ලපු ගවයෝ 500 දෙනෙක්. එහෙනම් පොඩි ව්‍යාපාරිකයෙක්ද? ඈ අපට නම් හිතෙනවනේ හරි කුඩා මිනිසෙක් වෙන්න ඇති, ඉතින් ගොවියෙක්නේ. නෑ, හරියට අද කිව්වොත් එහෙම ට්‍රැක්ටර 500ක් විතර තියෙන මිනිසෙක්. ලේසි වැඩද? ගවයෝ 500 දෙනෙක් බලාගන්න සේවකයෝ කීයක් ඕන වෙයිද? හිතලා බලන්න ඕනනේ. ගවයෝ 500ක් බලාගන්න, ඒ කියන්නේ 10 ගානේ කාණ්ඩ කරලා දුන්නත් 510 න් බෙදුවොත් 5යි. එතකොට සාමාන්‍යයෙන් කුඹුරට දාන්නේ නැහැ වැස්සියන්. අම්මලා දාන්නේ නැහැ. අම්මලා දාන්නේ. එහෙනම් එයාලට ඉන්න ඕන වැස්සියොත් 200ක් හෝ 250ක්වත් කියලා හිතමු. එතකොට කීයද? 750යි. ගවයෝ බලාගන්න පිරිස විතරක් 8 දෙනෙක් හිටියා කියලා හිතමු. නේ? අපි එවරේජ් එකක් දාමු 10යි කියලා. සේවකයෝ 10 දෙනෙක් හිටියා. කාටද? කසී භාරද්වාජට. සේවකයෝ 10යි, ගොන්නු 500යි, වැස්සියොත් 250ක් විතර කියලා දැම්මොත් එහෙම 750යි. 250 කිරිදවන්න කී දෙනෙක් ඕන වේද? දැන් තේරෙනවද ඔහුගේ බිස්නස් එක කොච්චර ලොකුයිද කියලා? සුළුපටු මිනිසෙක් නෙවෙයි, උප්පත්තිය ජන්මලාභෙන් මාන්නේ තිබුණු කෙනෙක්. ඒ උප්පත්ති ජන්මලාභෙන් මානේ තියනවා කියන්නේ බමුණෙක්. ඊට හිතලා බලන්න, අනිත් අයට කවුරුත් ඔළුව නමන්නේ? ඔළුව නමන්නේ නැහැ. ඇයි ඔළුව නමන්නේ නැත්තේ? මම බ්‍රාහ්මණ වංශිකයෙක්. මම බමුණෙක්. දැන් අදත් එහෙම ඉන්නවනේ නේ. සර්නේම් එක ඔළුවේ තියාගත් අයත් ඉන්නවද නැද්ද? ඉන්නවා. එදා කාලේද එහෙනම් කොහොම ඉන්නේ නැද්ද නේ? ඊළඟට බලන්න පිරිස. මට හරක් විතරක් ඉන්නවා 750ක්. සේවකයෝ බලා ගන්නයි විතරක් ඉන්නවා 10 දෙනෙක්. ගාල් සුද්ධ කරන්න, ගොම එකතු කරන්න, ගොම වේලන්න, ගොම වේලලා හට්ටි ගහන්න, ඒව විකුණන්න. වෙන මූර්තියක් ව්‍යාපාරයක්ද නැන්ද? හරියට කිව්වොත් ලොකු කිරි කම්හලක්. කාටද? කසී බාරත් ද්වාජට. කිරි දෙවල හරියන්නේ නැහැ. කිරි ගෙදර අරන් ඇවිල්ලා මුදවනවා.
එහෙනම් මුදවන්න කාන්තාවත් ඔතන සේවයට ඉන්න ඇති. ලොකු ව්‍යාපාරයක්. කාටද? භාරද්වාජට. දැන් භාරද්වාජ කුඹුරක් තියෙනකොට ඔන්න දැන් කෙත්තවත් වූහි වඩ්ඩතිනේ. සර්නේම් එකනුත් මානය ඇවිල්ල තියෙනවා. බිස්නස් එකනුත් මානය ඇවිල්ල තියෙනවා. එයාට ඉන්න එම්ප්ලෝයිස් ලනේ මොකක්ද සේවකයෝ ඒ නිසත් මානය ඇවිල්ල තියෙනවා. ඒ මදිවට ජනප්‍රියයි. එතනදිත් මානය ඇවිල්ල තියෙනවා. ඒ විතරක් නෙමේ පස්ගෝ රසම අලවි කරනවා. එහෙනම් ලොකු ධනයකුත් තියෙනවා. නිකං කුඹුරු නෙමේ හාන්නේ. ගවය 500 දෙනෙක් දාලා හානකොට අඩුමක් කර 500ක්වත් තියෙන්න ඕන. එහෙනම් විශාල කෙතක කොච්චර අස්වැන්න අරගෙන යන මිනිස්සෙක්ද නේ? අද නම් බලද්දී ලංකාවේ නම් පළවෙනි දෙවෙනි පෙළේ ඉන්න බිස්නස්මන් කෙනෙක් වගේ. කවුද? කසී භාරද්වාජ. දැන් එහෙම කෙනෙක් එක්ක කතා කරන්න බුදුහාමුදුරුවෝ ළඟ කොච්චර පෞරුෂයක් තියෙන්න ඕනද? දැන් ඔබට ඔච්චර දවසක් ඕක හිතුණාද? ඒ කියන්නේ ඍජු පටිපන්නනේ, ඍජු ප්‍රතිපත්තියක් ඇතිව කසී භාරද්වාජගේ කුඹුරට වඩින්න බුදුහාමුදුරුවෝ ළඟ කොච්චර පෞරුෂයක් තියෙන්න ඕනද? ඒ විතරක් නෙමෙයි, කසී භාරද්වාජට බුදුහාමුදුරුවන්ට දෙයක් කියන්න කසී භාරද්වාජ ගාව කොච්චර පෞරුෂයක් තියෙන්න ඕනිද? ඇයි? කසී භාරද්වාජ තමයි කට ඉස්සර කරගන්නේ. බුදුහාමුදුරුවෝ නෙමෙයි කට ඉස්සර කරගන්නේ. කවුද කට ඉස්සර කරගන්නේ? කසී භාරද්වාජ. ඔන්න බලන්න සූත්‍රයේ තියෙන තැන. අතකෝ භගවා පුබ්බන්න සමයන් නිවාසෙත්වා පත්ත චීවරමා දහා ඒන කසී භාරද්වාජස්ස බ්‍රාහ්මනස්ස කම්මන්තෝ තේනුප සංකමි තේන කෝපන සමයන කසී භාරද්වාජ බ්‍රාහ්මනස්ස පරිවේසනාවස්සන්ති. බුදුහාමුදුරුවෝ සිවුරු හරගෙන හැඳගෙන පොරවගෙන කසී භාරද්වාජගේ කර්මාන්ත ස්ථානයට වැඩම කළා. දැන් ඔන්න මම මුලින් කියපු කතාව හරිද වැරදිද? කුඹුරට නෙමෙයි. මොකද්ද කියන්නේ? කම්මන්තෝ තේනුප සංකමි, කර්මාන්ත ශාලාවට. එහෙනම් කිරි හදනවා, ගොම හදනවා, වී හදනවා, වී වේලනවා, එක්ක කොටනවා, හාල් කරනවා, සුණු සහල් හදනවා. මේ ඔක්කොම කරන තැනට තමයි මොකක් කියලාද කියන්නේ? කම්හල, කර්මාන්ත ශාලාව. මෙතන කියන්නේ කුඹුරට නෙමෙයි. කම්මන්තෝ තේනුප සංකමි, කර්මාන්ත ස්ථානයට බුදුහාමුදුරු වැඩම කළා. දැන් හිතලා බලන්න කොහොම කෙනෙක්ද කියලානේ. හරි මාන්නෙන් ඉන්න ඇතේ. ඇයි? අඩුවක් නැති කෙනෙක්, මිනිස්සෙක්. අතකෝ භගවා පරිවේසනා තේනුප සංකම උපසංකමිත්ව ඒකමන්තං අට්ඨාසේ. බුදුහාමුදුරු කසේ භාරද්වාජගේ කර්මාන්ත ශාලාවට ගිහිල්ලා වැඩ පෙන්වන්න ගියනේ. නේ? අදනම් පෙන්නනවනේ මගේ පන්සල අහවල් තැන, මගේ නිකාය මේක, මගේ ගුරු හාමුදුරුවෝ මෙයා, මම මගේ ඩිග්‍රී එක මේක, මන් ටිකක් ෆේමස්, අඳුරන්නේ නැද්ද කියලා අහන අය ඉන්නවද නැද්ද? ඉන්නවා. බලන්න මෙතනදී බුදුරජාණන් වහන්සේ කොච්චර අනතිමානීද. බුදුහාමුදුරුවෝ එයාගේ කර්මාන්ත ශාලාවට ගිහිල්ලා සවනක් ගන බුද්ධ රශ්මි මාලාව පෙන්වන්න, නෙකේ එක ලෝමයකින් ජලය පිට කරන්න, අනිත් ලෝමයෙන් ගිනි පිට කරන්න, ඊළඟට දිවේ එළියට දාලා සම්පූර්ණ මූණ වහන්න, අල්ල පෙන්නලා ලකුණු පෙන්වන්න, මුකුත්ම ගියේ නැහැ. ඒ කියන්නේ වැඩ පෙන්වන්න ගියේ නැහැ. උකට තමයි කියන්නේ පිරුණු කලේ දිය නොසැලේ. හිස් මිනිස්සු තැනකට ගියාම පම්පෝරි ගහන. හොඳට ඔහෙලා බලන්න. හිස් මිනිස්සු තැනකට ගියාම මොකද කරන්නේ? පම්පෝරි ගහනවනේ. අම්මෝ දුන්නොත් එහෙම රට කරන්නෙම අපි වගේ. නේ? හාමුදුරු කෙනෙක් ගැන කතා කළොත් බුදුහාමුදුරු බුදුනේ ආගාව වගේ කතා කරන අය ඉන්න. බලන්න බුදුහාමුදුරු
කසේ භාරද්වාජගේ කර්මාන්ත ශාලාවට ගිහින් කිසිම දෙයක් පෙන්වන්න ගියේ නැහැ. බුදුහාමුදුරුව ඒකමන්තං එකත් පැත්තකට වෙලා අට්ටාසි හිටගත්තා. බුදුහාමුදුරුව කියලා ඔහුගේ ශාලාවේ හිටගෙන ඉන්නවා. අදස්සාකෝ කසී භාරද්වාජු බ්‍රාහ්මනෝ භගවන්තං පින්ඩායිටි තන් දිස්වා භගවන්තං ඒතද වූච. අන්න බුදුරජාණන් වහන්සේ පාත්‍ර සිවුරු අරගෙන කසී භාරද්වාජගේ කර්මාන්ත ශාලාවට වැඩම කරලා ඉන්නේ. එහෙනම් මොකක් කරන්නද? පින්ඩාය ඉල්ල ගන්න. මොනවද? ආහාර ඉල්ල ගන්න. නේ? දැන් එතනද කියන පින්ඩායිටි තන් දිස්වා. පින්දු පිනිස ආපු බව දිස්වා දැකලා. පත්ත චීවර මාදායනේ පාත්‍ර සිවුරු අරගෙන පුබ්බන්න සමයන් పూర్ව කාලේ කියන්නේ ඉර අවරට යන්න පෙර. දැන් මෙතන හරි ලස්ස මම මේකයි කිව්වේ හැම සූත්‍රයකම නිවන් මාගත් තියනවා සසර මාගත් තියනවා. ඔබ ව්‍යාපාරයක් කරනවා නම් සියල්ලන්ටම කලින් යන්න ඕන කවුද? ව්‍යාපාරී ප්‍රධානියා. නේ? එයා කලින් ගිහිල්ල මේසේ හිටියොත් කිසිම කෙනෙක් වෙලාව පන්නල වැඩට එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? අපිට කලින් සර් ගිහිල්ල ඉන්නවා හතහමාරට කවුරු කිව්වත් වැඩන්නේ මිනිහා ගෑස් දෙකට පේනවා. හැබැයි ප්‍රධානියා යන්නේ පස්සට තිරපායපු වෙලාවක නම් අර කෑතුලේ ඉන්න මිනිස්සු කොහොමත් එන්නේ එන්නම් වාලේ. ඔන්න බලන්න සසර මග ව්‍යාපාරයක් කරනකොට බිස්නස් එකක් කරනකොට එහි අධිපතියා කලින් නැගිටින්න ඕන. කලින් වැඩට යන්න ඕන. කලින් වැඩ ආරම්භ කරන්න ඕන. පන්සල්වල ඒ නිසා තමයි කලින්ම ඉඳලතු ගන්න ගන්නේ කවුද? නායක හාමුදුරුවනේ. නායක හාමුදුරු උගුර පාදල ඉඳලා අරගෙන මිදුලට බහිනකොට ඇඳේ ඉන්න බෑ වීසික්ක වෙන උඩනේ. අහං නායක රතු ගන්න. හැබැයි නායක හාමුදුරුව 9 වෙනකන් සැතපුනොත් පොඡි හාමුදුරුව සැතපෙනවා 11 මාර වෙනකන්. මේ මේක තමයි සසර මග බලන්න කොච්චරදනේ ප්‍රශ්න හදාගන්න නැතුව යන්න පුළුවන් තැනක්. කසී භාරද්වාජ ඔක්කොටම කලින් වැඩට ගිහිල්ලා ඉන්නවා පෙරවරු කාලේ. මෙච්චර මිනිස්සේ කුඹුරු තියන ඊළඟට හරක් ඉන්න කිරි හදන ගොම වේලන ගොම විකුණන ඊළඟට හාල් කොටන මෙච්චර කර්මාන්ත ශාලාවක මිනිස්සේ ගිහිලි ඉස්සරලා. ඔන්න බලන්න පින්ඩායිටි තන් දිස්වා භගවන්තං ඒතද වෝච. මිනිස්සු ගිහිල්ලා කිව්වේ නෑ බුදුහාඳුරුත් එක්ක. දැන් අද නම් මොකද්ද වෙන්නේ? බොස් හම්බ වෙන්නේ 10 දිනක්වත් ඉන්නවා කලින් අපොයින්ට්මන්ට් දාන්න. පිරිහෙන්න තුව තියෙයිද? නේ? මට බණකට ආරාධනා කරන්න නම් මං කියනවා සකට්ටිට ගන්න. එයා කියනවා හෙට උදේ කියන්න. එයා ෆෝන් එක උස්සන්නේ නැහැ. අනේ අර මිනිස්සයා මැරිලා ආදාහනත් කරලා ඉවරයි. මට පණිවිඩ එනකොට. හරි අසාර්ථකයිනේ. නැද්ද? අසාර්ථකයි. බලන්න කසී භාරද්වාජ තමයි බුදුහාමුදුරුත් එක්ක සංවාද කරන්නේ. ඒ කියන්නේ ඕනෑම කෙනෙකුට ආයතනයට ආවොත් ප්‍රධානියා හම්බ වෙන්න පුළුවන් මැද බැරක්ක දාලා නෑනේ. දියුණු වෙන්නේ නැති වේද ව්‍යාපාරය? කසේ භාරද්වාජගේ ව්‍යාපාරයේ දියුණු වෙච්ච විදිහ ගන්න පුළුවන් අපට ජීවිතය හදාගන්න. බලන්න මං හිතන මෙච්චර දවසක් ඔබට මේක ඇහුන්නේ නැතුව ඇති. මටත් මේ සූත්‍රේ 7-8 වතාවක් කියවද්දි තමයි මේකත් අහුනේ. එක වෙලාවකද කියවද්දි එක රසයක්. තව වෙලාවක කියවද්දි තවත් රසයක්. 6-7 වතාවක් කියවනකොට එකම සූත්‍රේ රස 6-7ක් තියෙනවා. කියවගෙන බලන්න ඔයත්. හිමින් හිමින් කියවද්දි අලුත් අලුත් රස එනවා. මේ කියවනකොට ඇහුච්චි හිතිච්චි ඇහුණු ඇඟුණු දේ තමයි කසී භාරද්වාද කොච්චරනම් තමන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගත්ත කෙනෙක්ද. ඇයි කවුරුත් දැක්කේ නැති කෙනෙක් අඳුනන් නැති කෙනෙක් ව්‍යාපාරයට ඇතුල් වුණාම ව්‍යාපාරයේ ප්‍රධානියා තමයි කතා කරන්නේ. සූත්‍රේ නෑ කොතනෙක්දීවත් කසී භාරද්වාජට සේවකයෙක් ගිහින් බුදුහාමුදුර ආවා කියලා කිව්ව තැනක් කියලා. අට කතාවෙත් නෑ ටීකාවෙත් නෑ. අට කතාවේ ටීකාවේ දෙකේමත් නෑ සූත්‍රෙත් නෑ. එහෙනම් එහෙම දෙයක් වෙලා නෑනේ.
හිතන්න ඔබටත් දෙයක් තියෙනවද නැද්ද? ඔබ සාර්ථක වෙන්න නම් මනුෂ්‍ය ලෝකේ ඔබ මැද බැරක්ක දාගන්න එපා. ඕනෑම කෙනෙකුට ප්‍රධානියා හම්බ වෙන්න පුළුවන්කම තියෙන්න ඕන. ප්‍රධානියා තමයි ප්‍රශ්නේ යොමු කරන්නේ කාටද මේක කියන්න ඕන කියලා. එහෙමද වෙන්නේ? එහෙම නෑනේ. නේ? බලන්න කසී භාරද්වාජගේ බිස්නස් එක ඩිවලොප් වෙච්ච විදිහ. බුදුහාමුදුරුව කසී භාරද්වාජ ගාවට ආවහම කසී භාරද්වාජ කියනවා පින්නායිටි තන් දිස්වා භගවන්තං ඒතද වෝච. හා බුදුහාමුදුරුව හරි තරුණයි. මං වගේමනේ. හොඳට අතපයක් තියෙනවා. ඇඟිලිත් තියෙනවා. මට වඩාත් හරි ලස්සනයි. බලන්න කසී භාරද්වාජට හිතිච්ච විදිහ. ඊට පස්සේ කසී භාරද්වාජ කියනවා අහංකෝ සමන කසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච බුඤ්ජාමි ත්වම්පි සමන කස්සචු වප්පස්සුච කසිත්වා වපිත්වාත බුඤ්ජිස්සූති අහම්පිකෝ බ්‍රාහ්මන කසාමිච වපාමිච කසිත්වාච වපිත්තාච බුඤ්ජිසාමි. හරිනේ. දැන් අපි නම් මිනිස්සෙක් ඉල්ලගන්න ආව ගමන්ම දෙනවනේ. ආනේ මෙන්න තියනවා ගිහිල්ලා ඉන්න. මම යෝජනා කරන්නේ ඔබ දරුවන්ටවත් නිකං දෙන්න එපා කියලා. නිකං දුන්නොත් ඒකේ අගයක් නැහැ. මාටින් වික්‍රමසිංහ මහත්තයා කතන්දර පොත් තුනක් ලිව්වා. ඔබ කියන ඒවට නවල් කියලා. මොකක්ද නව කතා තුන? ගම් පෙරලියයි, කලියුගයයි, යුගාන්තයයි. ඔය පොත් තුන එක වරකදී මං කියන යෝජනා කරන ඔබට කියවන්න. පරම්පරාවක ආරම්භයත් පරම්පරාවක පැවැත්මත් පරම්පරාවක විනාශ වීමත් ඔහු තුන්කල් දැකලා හරි ලස්සනට දීලා තියෙන සමාජේ. තාත්ති විඳ දුක දරුවන්ට නොදෙන ව්‍යාපාරයක් දුන්නට දරුවෙකුට ඒක ගැන එච්චර හැඟීමක් නෑ. තාත්තා තමයි දන්නේ එලි වෙනකන් මම මේකේ සිමෙන්ති යනවා, වයර් ලයින් එක දැම්මා, වතුර ටික දැම්මා, ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකත් එක්ක නඩු දාගත්තා, වෝට බෝඩ් එකත් එක්ක නඩු දාගත්තා, මහා මාර්ගයත් එක්ක නඩු දාගත්තා. මම මේක විඳින්න හදන්න විඳ දුක දන්නේ මං විතරයි කියලා බිත්තියට ඇණයක් අරගෙන මිටියෙන් කොල්ල ගහනකොට තාත්තට දැනෙනවා හරියට මගේ පපුවට ඇණයකින් ගහනවා වගේ. ඇයි එහෙම දැනෙන්නේ? ඒක හදන්න දුක් විඳ කෙනාට තමයි වේදනාව දැනෙන්නේ මැටිතුමනි. හදන්න දුක් නොවිඳපු කෙනාට ඒක බින්ද කැඩුන වෙනති වුණා කියලා වේදනාවක් ඇති වෙන්නේ නෑ. නිකං දෙන්න හොඳ නෑ. නේ? නිකං දෙන්න හොඳ නෑ. හැම තිස්සෙම වටිනකම අගය කැපකිරීම ලියලා දුන්නට කමක් නෑ. උඹ මාසෙකට සැරයක් මේක කියවලා තමයි ඊළඟ මාසෙ පොත අරින්න ඕන ගිහිල්ලා කියලා. නේ? එතකොට තියෙනවා අනේ මේකට තාත්ත කොච්චර දුක් ඉඳලා තියෙනවද? ඔබ නිකන් දෙන්නේ දරුවන්ට කිරි. මම යෝජනා කරන්නේ දරුවෝ ලොකු වුණාම නිකන් දුන්නු කිරි ටික ගැන කියලා දෙන්න ඕන. දරුවෝ ලොකු වුණාම හලපු දාඩියවල සුවඳ කියලා දෙන්න ඕන. දරුවෝ ලොකු තක වුණාම උගන්වන්න විඳ දුක මාසයකට පැයක්වත් අරගෙන කියලා දෙන්න ඕන. උඹ හදන්න උඹේ තාත්තයි උඹේ අම්මයි විඳ දුක අපි දෙන්න විතරයි දන්නේ. ඉඳගනින්ක පොඩ්ඩක් කියලා දෙන්න. නේ? ආයෙ දාලා යයිද? දාලා යන්නේ? දාලා යන්නේ. ඔයත් අංගේ දරුවෝ රට යාවි යන්න හදනකොට කියන්න ඕන දේ තමයි උඹලා දාලා මං ගියා නම් උඹලා යන තැන මම ඊට කලින් ඉන්නේ. හැබැයි මං ගියේ නැත්තේ උඹලා හදා ගන්න ඕන නිසා. අපි දාලා උඹල ගියාම අපි කවුද හැදුවේ කියලා අපිට දවසක හිතෙයි. මැරුණහම ඵලයන් ඉන්නකන් ළඟට වෙලා හිටපන්. නේ? කියයිද කනේ? අම්මලා හරියේ තැන්වලදී අසරණයි. නේ? අම්මලානේ කියන්නේ නෑ නෑ ඔයාලා යන්න කියලා. නෑ, හැදුවේ ඔයත්තුන්ට සලකගෙන බලා ගන්න. යන්න ඕන රටක්ද? දිය උල්පත් 52000ක් තියෙනවා. දෝතට වතුර අරගෙන බොන්න පුළුවන්. කොහෙද? ලංකාවේ. මේඩ් ඉන් ශ්‍රී ලංකා.
කවුරුත් නෙමේ ලංකාව හදලා දුන්නේ. වික්ටෝරියා රජින හැදුවා පාලම වික්ටෝරියා ඩෑම් එක නේ. අපේ මේඩ් ඉන් ශ්‍රී ලංකා හදපු ඩෑම් එක මොකද්ද? යෝධ ඇල. යන්න හිතෙනවද? නෑනේ. සිරි මහබෝධිය තැන්පත් කරන්න තට්ටු තුනක් උඩට පස් උස්සල හැදුවා. අදටත් අවුරුදු 2300ක් පරණයි. කවුද හැදුවේ? ලංකාවේ අය. රුවන්වැලිසෑය හදන්න ආකිටෙක්චර් කෙනෙක් කොහින් හරි ගෙනාවා කියලා අහලා තියෙනවද? අහලා තියෙනවද? නෑනේ. එහෙනම් යන්න හිතෙනවද? නේ? යන්න හිතෙන රටක් නෙවෙයි. මේක හරි ලස්සන රටක්. මේක ඇතුළේ ඕනෑම මිනිහෙකුට දක්ෂණං කැප වෙනවා නම් ජීවත් වෙන්න මාර්ග හදාගන්න පුළුවන්ද බැරිද? හරි ලේසි. අපි අනුන්ගේ තැනක ගිහින් වැඩ කරලා හිතනවා මගේ රටේ එක කියලා නෑ. අපි හැමෙන් වෙනස්, භාෂාවෙන් වෙනස්, හැසිරීමෙන් වෙනස්, අපේ හිසේ තියෙන කෙස් වලින් පවා අපි වෙනස්. අපේම තැනක අපි මැරෙන්න ඕන. අපට ලැබිච්ච තැන. කසිභාරද්වාජ නිකන් දුන්නේ බුදුරජාණන් වහන්සේට. බුදුරජාණන් වහන්සේට කියනවා අහංකෝ සමන. දැන් බුදුහන්තරන්ට කියනවා ඔබ වහන්සේත් ගිහිල්ලා වගා කරන්න. මම සීසානවා. මම අහනවා. කාටද කියන්නේ මේ? බුදුහන්තරන්ට. හරි ලස්සනට තැනම වැත්තන්ට කිව්වත් අහංකෝ සමන කසාමිච වපාමිච. හඳුරෝ මමත් අහනවා, මමත් වපුරනවා. ඉල කියනවා කසිත්වාච වපිත්වාච බුංජිස්සාමි. මම වගා කරලා මම හාලා බුංජිස්සාමි කන්නේ. මටත් පුළුවන් ඉල්ලිල්ල යන්න. මටත් පුළුවන් ඉල්ලිල්ල යන්න. මං ඉල්ලිල්ල යන්නේ නෑ. හානවා, වපුරනවා, ඊට පස්සේ මං කන්නේ. බුදුහාඳුරත් කියනවා ත්වම්පි සමන කස්සුච්ච වපුස්සුච කසිත්වා වපිත්වාච බුංජිස්සුතු. බුදුහාඳුරෝ ඔයත් ගිහිල්ල වගා කරන්න. හාන්න. හාල වගා කරලා කණ්ඩ නිකං ඉල්ලගෙන එන්න එපා. බලන්න කොච්චර නායකත්වයක් දෙනේ. ඒ කියන්නේ ඔයාලත් මං වගේම බිස්නස් එක කරන්න. හරි විවෘත මනුෂ්‍යයෙක්ද නැද්ද? හරි විවෘතයිනේ. අප ඔබ හිතන්න ඔබ කෙනෙකුට දියුණු වෙන්න උදව් කරන්නේ, උදව් කරන එක නම් ඉල්ලගෙන එනකොට දෙන එක නෑ. ඒක තමයි ඔහුගේ දියුණුව නැති කරන එක. ඔබ උත්තේජනය කරන්න ඕනි, මොටිවේෂන් කරන්න ඕනි. මොකටද? අම්මෝ ඉල්ලගෙන කන්න එපා, ලැජ්ජායිනේ. මම කීයක් හරි දෙන්න අඩුම තරමේ ඔයා වතුර විකුණන්න නේ. මගේ කම්පැනි එකෙන් එළියට දාන මේ රෙදි කෑලි ටික විකුණන්න. ඒ වගේම ඔයා කාපට් එකක් මහන්න, මහල විකුණන්න. බලන්න කසිභාරද්වාජ එහෙම උපදේශක් නෙමෙයිද බුදුහාඳුරන්ට දෙන්නේ. හරි ලස්සනට හිතලා බලන්න. හරි ලස්සනට හිතලා බලන්න. බුදුහාඳුරන්ට කියනවා ඔයත් වගා කරන්න, ඊට පස්සේ ඔයත් කන්න. ඇයි? මමත් වගා කරලයි කන්නේ. බුදුහාඳුරෝ කියනවා මමත් බ්‍රාහ්මුණ එහෙමනේ. කසිත්වාච වපිත්වාති බුංජිස්. අහම්පිකෝ සමන කසාමිච වපාමිච කසිත්වාච වපිත්වාච බුංජිස්සාමීති. මමත් එහෙම තමයි. කවුද කියන්නේ? බුදුහාඳුරෝ. බුදුහාඳුරන්න කියන ඔයා වගා කරලා කන්න. බුදුහාඳුරෝ කසිභාරද්වාජර කියන ඔව් මාත් වගා කරලා තමයි කන්නේ. දැන් ප්‍රශ්නයක්ද නැද්ද? ඔන්න ප්‍රශ්නේ පටන් ගත්ත තැන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගහනවා නකෝපන මයියං පස්සාම ගෝතමස් යුගං යුගං වා නංගලං වා පාලං වා පාචනං වා බලිද්දේවා අතකෝපන භගවන්තං ගෝතමෝ ඒත් ඒවම්මාහ. එසි බුදුරජාණන් වහන්සේ ගහනව මම නම් හාන්න මට නගුලක් තියෙනවා, වියගහකුත් තියෙනවා, ගොන්නුත් ඉන්නවා, කුඹුරුකුත් තියෙනවා, ඒවනම් මට පෙන්වන්න පුළුවන් ආන් අරව කියලා. හරිනේ නේ. බුදුහාඳුරුවත් කියනවා මමත් තානව මාත් වගා කරනවා. බමුණත් කියනවා මාත් තානව මාත් වගා කරනවා. බමුණට නම් පෙන්වන්න පුළුවන් කුඹුර මේක, ගොම්බාන මේක, නගුල මේක, බීජ ටික මේක, වැස්ස මේක කියලා පෙන්වන්න පුළුවන්. දැන් ඔබ වහන්සේ වගා කරන කුඹුර කොහෙද තියෙන්නේ? එහෙනම් මොකටද ඉල්ලිල්ල එන්නේ? නේ ඉල්ලිල්ල එන්නේ. හරිම ලස්සනට කියනවා
බමුණ සද්ධා බීජං උඹ වපුරන්නේ වීනේ. බමුණ මොනවද වපුරන්නේ? වී. බමුණ මං වපුරන්නේ නම් වී නෙමෙයිනේ. මොනවද වපුරන්නේ නං? සද්ධා බීජං. මගේ බීජය මොකක්ද? ශ්‍රද්ධාව. ඊළඟට කියනවා තපෝ උට්ටි වැස්ස. දැන් වී ටික පැලවෙන්න මොනවද ඕනේ? වැස්ස ඕන වෙනවා. දැන් උඹට වහින් නැති කාල තියෙනවනේ. හැබැයි මට වහින් නැති කාල නෑ. මල් ළඟ තපස තියෙනවා. තපස තියෙනවා කියලා කියන්නේ මොකක්ද? වැස්ස තියෙනවා. පඤ්ඤාමේ යුග නංගලං මංගාව තියෙන නගුල හාන එක මොකක්ද? පඤ්ඤා. ප්‍රඥාව නැමැති නගුලෙන් තමයි මං බමුණ හාන්නේ. හිරි ඊසා. එතකොට හිරිය ඔත්තප්පුව. ඒක තමයි නගුල. මනෝයොත්තං. ඒ කියන්නේ අර හරකා ගෙන යන නූල. ඒ කියන්නේ දකුණටද වමටද කියලා හරවන්නේ. අන්න ඒකට කියනවා මනෝයොත්තං. ඒක තමයි මනස. සතිමේ පාල පාචනං. ස්මෘතිය මගේ හීවැලයි නැත්තං කෙවිතයි. දැන් බමුණට බණක් අහන්න හිතෙනවද නැද්ද? බමුණට බණක් අහන්න හිතෙනවනේ. මම මේවා වපුරනවා, බුදුහාමුදුරේ වපුරන්නේ නැහැ. මම ළඟ තියෙන දේවල් බාහිරට පේනවා, බුදුහාමුදුරුව ළඟ තියෙන දේවල් නම් බාහිරට පේන්නේ නැහැ. එහෙනම් අපි දෙන්න ගාව සමාන මොකක් හරි තියෙනවා. මට නොදකින්න එක මට බලන්න තියෙනවා නම් කොච්චර වටිනවද? ඊළඟට කියන කාය ගුප්තෝ ත්‍රිවිධ කාය දුස්චරිතින් ගුප්ත වෙමි. ගුප්ත වෙනවා කියලා කියන්නේ ඉවත් වුණා. කාය දුස්චරිත වලින් මම ඉවත් වුණා. වචී ගුප්තෝ වචනයෙන් කරන වැරදි හතරක් තියෙනවා. කයෙන් කීයක් තියෙනවද? තුනක් තියෙනවා. වචනෙන් කීයක් තියෙනවද? හතරක් තියෙනවා. ආහාරයේ උදරයේ යතෝ ආහාර ගන්නකොට මම මාත්‍රාව දැනගෙනයි ගන්නෙ. පමණ ඉක්මවා ගන්නෙ ඒ ගන්නෙත් නෑ. සච්චං කරෝමි මම නිවෙනට ඇලුණු කෙනෙක්. සච්චං සත්‍යයට ඇලුණු කරෝමි කරමි. නිවෙනට ඇලුණු කෙනෙක් මම. නින්දානං සෝරච්චමේ පමෝචනං. ඒ කියන්නේ මගේ දිවියේ මිදීම මෙන්න මේ ටිකයි කියලා බුදුහාමුදුරු ළඟ තියෙන ටික කියලා දෙනවා. දැන් වෙලාවත් ඉවරයි නේ. ඔයත් අන්ට මං ඕක කෙටියෙන් කියලා දෙන්නම් මෙහෙම. ශ්‍රද්ධාව තමයි කෙනෙක් ළඟ තියෙන්න ඕන බීජය. බීජ වපුරන්න වපුරන්න අස්වැන්න ලැබෙනවද නැද්ද? අස්වැන්න ලැබෙනවා. මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? ඈ? ශ්‍රද්ධාව කියන්නේ මොකද්ද? අපට ශ්‍රද්ධා කොටස් දෙකක් තුල දීවත් වෙන්න බලවන්. එක ශ්‍රද්ධාවකට කියනවා ආකාරවතී ශ්‍රද්ධාව කියලා. අනිත් එකට කියනවා මෝහ මූලික ශ්‍රද්ධාව කියලා. නේ? මෝහ මූලික ශ්‍රද්ධාව තියෙන කෙනා තමයි හඳුන් කූරක් පත්තු කරද්දී උනත් විවේචනය කරන්නේ මෝඩකම නිසා. හඳුන් කූරක් විදර්ශනාවට ගන්නේ ප්‍රඥාවෙන් යුක්තව ශ්‍රද්ධාවන්ත කෙනා. හඳුන් කූරක් ප්‍රඥාවෙන් ගන්න බැරිද? පුළුවන්. මං ඔයත් අන්න කිව්වොත් ඔයත් මන් දන්නවා පෝයකට හඳුන් කූරු මිටියක් විතර අරන් ගිහින් පූජා කරනවා කියලා. හඳුන් කූරේ වකක් නැහැ. ඒ කියන්නේ හඳුන් කූරු නැවිලා නැහැ. හඳුන් කූර තියෙන්නේ කොයි අතරද? ඍජුව. හඳුන් කූර පුච්චන්න පුච්චන්න මොකක් දෙන්නේ? සුවඳයි. එහෙනම් කෙලෙස් සහිත කෙනෙක් කෙලෙස් පුච්චන්න පුච්චන්න එයාගේ ජීවිත මොකද්ද? සුවඳ වෙන්න පටන් ගන්නවා. ඕක විදර්ශනා කරන්න බැරිද කෙනෙකුට හඳුන් කූරක් පත්තු කරලා? මම කෙලෙස් නිමා ගන්න ඍජු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා හරියට හඳුන් කූර වගේ. හඳුන් කූර ගිනි තියන්නේ මම රාගය කියන ගින්නෙන් පුච්චලා දානවා. ආය උපදින්න හේතු මං හදන්නේ නෑ. හේතු නොහදන විදියට හඳුන් කූර පිච්චෙනවා. කවදාකවත් පිච්චිනු හඳුන් කූර නැවත හදන්න බෑ. පුළුවන්ද? හදන්න බෑ. එහෙනම් රාගය කියන ගින්නෙන් පුච්චලා දානවා. ඒ කියන්නේ කෙලස් පිච්චෙනවා. කෙලස් පිච්චෙන තැනදී මට සුවඳ එනවා. ඒ සුවඳ බාහිර කෙනෙකු හිසිත සනසවන එකක්. එහෙනම් රාගයෙන් විරාගයටපත් වෙද්දී
මෝහයෙන් වීතමෝහි බවට පත්වෙෙද්දී, දේශයෙන් අද්වේශයට පත්වෙෙද්ජී ලෝකයක් සුවඳවත් කරන්න මට පුළුවන්කම තියෙනවා. එහෙනම් මම වඩා ගණ්ඩෝන සෝවහන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන මාර්ග සහමාර්ග පල. එයටයි මං මේ පහන් පූජ මේ දුම් පූජාව පවත්වන්නේ කෙල කෙනෙකුට විදර්ශනාවකට ගන්න බැරිද. ආගේ අටතම ප්‍රඥාවකින් යුක්තව ආමිස පූජාවටත් සිත් ගන්න පුළුව. බෞද්ධයා කියල කියන නිකං කෙනෙක් නෙමේනේ. බෞද්ධයා කියල කියන්නේ ප්‍රඥාවන්තයා කියන තැන අදහස තියෙන. එනම් ප්‍රඥාවන්තයාට බාහිර ලෝකයේ පවත්වන පූජාවන් ආධ්‍යාත්මික ජීවිතයේ සුවඳ කරගන්න යොදාගන්න පුළුවන්ද බැරිද? අපු පුළුවන්. ශ්‍රද්ධා බීජං. අපි හරියට වැපුරුවොත් මනුෂ්‍ය ලෝකයේ ශ්‍රද්ධාව නැමැති බීජය අප හැම දෙනාටම පිටිපස්සෙන් එනවද නැද්ද? එනවා. බුදුරජාණන් වහන්සේට ඔච්චර ලැබුණේ මොකක් ඉන්නද? සසර ශ්‍රද්ධාව නැමැති බීජය වගා කළ නිසා. දැන් ඔයත්තන්ට මේ වෙලාවේදී ලැබෙන්නේ මොකන්ද? පෙර භවයක කරපු වගාවක්. ඇස් දෙක හම්බුනේ මොනවා නිසාද? පූර්ව කර්මයක්. කන් දෙක හම්බුනේ පූර්ව කර්මයක්. කතා කරන්න පුළුවන්නේ පූර්ව කර්මයක්. ඇවිදින්න පුළුවන් රූප සම්පත්තිය ලැබුණේ පූර්ව කර්මයක්. එහෙනම් පූර්වයේ කරපු පිනක් බලවත් වෙලාද නැද්ද වර්තමානයේ? බලවත් වෙලා. එහෙනම් වර්තමානයේ කරන ශ්‍රද්ධාවෙන් කරන කටයුත්ත අනාගතයට අපිට කර්මයක් ලෙස විපාකයක් පිටිපස්සෙන් ඉන්නේ නැති වේද? එනවනේ. එන හොඳ දෙයක් කළොත් හොඳ දේ ඉන්නේ නැති වේද? එනවනේ. නරක දෙයක් කළොත් නරකයක් විදිහට එනවනේ. දැන් බලන්න ශ්‍රද්ධා බීජං. බමුණ මල් ළඟ තියෙන්නේ ශ්‍රද්ධාව නැමැති බීජය. ඊළඟට තපෝ උට්ටි. තපසක් තියනවා. තපසක් කියලා කියන්නේ මොකක්ද? දැමුණුකමක් තියනවා. හික්මුණුකමක් තියනවා. නේ? නිවුණුකමක් තියනවා. ඔයත් දන්නවනේ තපසකට යනවා කියලා කියන්නේ නිවෙන්න යනවා. එහෙනම් තපෝ උට්ටි මල් ළඟ තියෙන්නේ මොකක්ද? මං යන තැන වැස්ස වහිනවා වගේ මම ජීවත් වෙන හැම තිස්සෙම මම මොකෙන්ද ඉන්නේ? තපසෙන් යුක්ත වෙ ඉන්නවා. ඒ කියන්නේ ඇවිස්සෙන්නේ ඇවිස්සෙන්නේ. දැන් බලන්න ප්‍රඥාවක් තියෙනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාව තියෙනවා. ඊළඟට කොයි වෙලාවෙත් වහිනවා. එහෙනම් වහින්න වහින්න බීජය පැලවෙනවද නැද්ද? බීජය පැලවෙනවා. හොඳට ඔයත් සූත්‍ර ඔය කාරණා දෙකම ඇති කෙනෙකුට නෙවෙන්න. තපසක් තිබ්බොත් ශ්‍රද්ධාවක් තිබ්බොත් ඉතුරු කාරණා ටික ස්වභාවයෙන්ම එනවා. එනවද නැද්ද? එනවා. කොටසක් කුඹුරු තියනවා නිකන් වී ටික ඉහළ දැම්මත් මොකද වෙන්නේ? පැලවෙනවානේ. නේ? ওই පරණ ගංවල තියෙන කුඹුරු හාල ඉහළ දාලා එනවා. ආයන්නේ කෝ කාලටද? කපන කාලට. කපන කාලට යන්නේ. එහෙම කුඹුරු තියෙනවා. ওই දලදා මාලිගාවට එහෙම පූජ කරපේවා තියෙන අපි දන්නවා. ඒ කියන්නේ ඒවට ආයේ අනතුරු වෙන්නේ විශාල කුඹුරු යායක් මැද්දේ තියෙන කුඹුරක් වැස්සයි බීජ ටිකයි වැපුරුවාම ඇති ආය ප්‍රශ්නයක් එන්නේ. ආම් බලන්න තපස කියන වැස්සයි ශ්‍රද්ධාව නැමැති බීජයයි තිබ්බොත් ඕකම මොදිද කෙනෙකුට ජීවිතේ තරවෙන්න? ඕකම ඇති. පඤ්ඤාමේ යුග නංගලං. ප්‍රඥාව නැමැති නගුලක් තියනවා. ඒ කියන්නේ මොකද්ද ගලවන්නේ? ප්‍රඥාවෙන් ගලවන්න පුළුවන් රාගය. ප්‍රඥාවෙන් ගලවන්න පුළුවන් ద్వේෂය. ප්‍රඥාවෙන් ගලවන්න පුළුවන් මෝහය. නායං ධම්මෝ දුප්පඤ්ඤස. ප්‍රඥාව නැති කෙනා ළඟ රාගේ බලවත් වෙනවා. ඇයි? එයා ඒ ගැනම ස්මරණය කරන්න පටන් ගන්න පටන් ගන්න රාග සිතුවිලිම බලවත් වෙන එකද වෙන්නේ නැති එකද වෙන්නේ? මම ඔබට යෝජනා කරන්නම් මෙහෙම. මෙතන මේ රාගය කියන එක ස්ත්‍රී පුරුෂ සම්බන්ධ ප්‍රශ්නයක් විතරක් නෙවෙයි. රූප රාග, ශබ්ද රාග, රස රාග, ධම්ම රාග, ස්පර්ශ රාග කියන පංච කාමයේම රාගය තමයි. එතකොට ඒ ගැනම නැවත නැවත ස්මරණය කරන්න ගියොත් හිතන්න ඔයත් දරුවෝ කියලා. දරුවෙක් ඔබට නොසලකනවා නම් දරුවා පිළිබඳවම ස්මරණය කරනවා නම් බලවත් වෙන්නේ අතහැරීමද බලවත් වෙන්නේ අවශ්‍ය කිරීමද? වෙඩින් ෆොටෝ එක බල්ල අත ගන්නවා.
අතගාල කියන ආකමක් නෑ අවුරුද්දකින් එයිනේ කෙල ඔන්න ඉන්න. ඉළඟට ආයි චූටි කාලි ෆොටෝ එක කැල්බම් එක පෙරල්ල බලන්න. අනේ මං හැදුවේ මෙහෙමනේ කළෙනවා. දැන් ඔන්න ඔබ විතක්ක කර කර විතර්ක කර කර විතර්ක කර කර අර රාග සිතිවිල්ලටම බැඳෙනවා. මං අහන්නේ ඒ බැඳෙන හැම වෙලාවකදීම උපදින්නේ දුකද සැපද කියලා. දුක උපදිනවානේ. මං අහන්නේ ඔබට කතාවත් ඒක ගැන සම්බන්ධ නැත්තම්, පේන්න දකින්න ඇඟෙන්නෙත් නැත්තම්, මං අහන්නේ ඔබ ඒ ගැන ස්මරණය කරන්නේ නැත්තම් ඔබට ඒ සිතිවිලි නැවත නැවත බලවත් වෙයිද කියලා. කවදාකවත් බලවත් වෙන්නේ නැහැ. ඔබට ඕනෑම දෙයක් හිතින් ඉවත් කර ගන්න නම් ඔබ කරන්න ඕන මොකක්ද? ස්මරණය කිරීම නවත්තන්න. රාගයත් එහෙමයි, ද්වේෂයත් එහෙමයි, මෝහයත් එහෙමයි. ස්මරණය කිරීම අයින් කරපු ගමන් නැවත හේතු සැකසෙන්නේ නැහැ අවශ්‍ය තැනට. අපට ප්‍රිය වස්තුන් බැඳුණු තැන් තියෙන්නේ. ඒ ප්‍රිය උපදෙවිච්ච තැන් විඩාවට වේදනාවට පසුතැවීමට නම් හේතු හදන්නේ මොකක්ද කරන්න ඕනේ? පළවෙනි හොඳම දේ ප්‍රිය වස්තුන් එක්ක ගැටෙන තැන් ඉවත් කරන්න. ඒ වෙනකොට ආය අපේ හිත මාසයක් දෙකක් තුනක් යනකොට මොකක්ද වෙන්නේ? අපි ස්වභාවයෙන්ම වෙන තැන්කට යනවා. ඒක තමයි හැටි. හැබැයි ඒක මතම ඉන්න ගියොත් මොකද වෙන්නේ? ආන් එතනදි තමයි වේදනාවත් තියෙන්නේ. ඉතින් පඤ්ඤාමේ යුග නංගලන්නේ මේ ප්‍රඥාව නැමැති නගුලෙන් තමයි හාල ඉවත් කරනවා. දැන් හාන්නේ මොනව කරන්නද? නරක දේවල් ඉවත් කරන්නනේ නේ. වල් ටික මරන්න, පැලෑටි ටික මරන්න, පොහොර ටික උඩට ගන්න නේ. ඊළඟට අර කුඹුරේ තියෙන මේ වීගහේ පඳුරු ගහ ගන්න ඕන කරන කෘමීන් ඉන්නේ අඟල් 6ක් විතර යට. ආඳුරු කොහොමද එහෙම දන්නේ? මගේ තාත්තත් ගොවියෙක් නේ. නේ, එතකොට අපිට කියලා තියෙනවනේ නගුලක අඟල් 6යි තියෙන්නේ තලේ. අඟල් 6කට යටින් ඉන්න සත්තු තමයි පස පෝෂණය කරන්නේ. එතකොට මේ පස බුරුල් කළාට පස්සේ ඒ සතා උඩට එනවා. එනකොටම බීජ වපුරලා තියෙනවා. බීජවල මුල් ඇදි ඇදි යනවා අර සත්තු කන ආහාරත් එක. ආන් ඔය වගේ තමයි ප්‍රඥාව නැමැති නගුලෙන් හාරන්නේ වෙන දේවල් නෙමේ. මොනවද? කෙලෙස් හාර හාරයිවත් කරන්න ඕන. කෙලෙස හාර හාර ඉවත් කරන්න ඕනේ. අන්නේ ඉවත් කරන වෙලාවක් යන සමුච්ඡේදක වශයෙන් කෙලෙස් ප්‍රහාණය කරනවා. ඒ කියන්නේ ආයෙනම් උපදින්න හේතු හැදිලා නැහැ. ආයෙ හේතු නැති වෙන්නම කෙලෙස් නැති කරලා දානවා. ආන් ඒකට තියෙනුනේ මොකද්ද? පඤ්ඤාමේ යුග නංගල. ප්‍රඥාව නැමැති නගුල තියෙන්න ඕන. ඒ නගුලෙන් හැරුවට පස්සේ ආයෙ කාටවත් එවෙදින් ඒකේ වගා කරන්න හම්බ වෙන්නේ නෑ. බමුණ මං එහෙම වගා කරන මිනිස්සෙක් කියනවා. කවුද? බුදුහාඳුරු. ඉතින් ඔය ඇත්තන්ට ඔච්චරයි කියන්න වෙන්නේ. අවසානට බුදුහාඳුරු ගැන පුදුම විදියට පැහැදිලා දානෙ පූජ කරද්දි බුදුහාඳුරු ලස්සන කතාවක් කියනවා. ගාථා කියලා වළඳන්න තරම් ශ්‍රමණ බවත් ගෞතමයෝ දුප්පත් නොවෙති කියලා. හරි ටොක්කක් අනින්නේ නේ. ඔතන තමයි මට හරි ලස්සන සිත් ඇදගත්ත තැනක්. මේ කසී භාරද්වාජයට බුදුහාඳුරු ගැන ශ්‍රද්ධාව හිතිලා කසී භාරද්වාජ බුදුරජාණන් වහන්සේට දාන දෙන්න ලෑස්ති වෙනවා. දාන දෙන්න ලෑස්තිදී බුදුහාඳුරු ගන්නෙ නැහැ. බුදුහාඳුරු කියනවා මේ ගෞතමයෝ කියලා කියන්නේ ගාථා කියලා දානෙ ගන්න කෙනෙක් නෙමෙයි කියන. හරි ලැජ්ජාවක් හිතෙන්නේ නැති බමුණට නේ. මේ මිනිස්සේ ගාව තියෙන මේ හොඳ ඍජු ගුණේ බලන්නකෝ. එහෙනම් මං උඹ ගාවට ආවේ කන්න නෙමෙයි, උඹ කරන වගාව බොලේ වැරදි මගේ කරන වගාව කරගනින් කියලා දෙන්න ආවේ. හැබැයි උඹ මට කිව්වේ වගා කරන්න කියලා. ඒ උඹේ ගොංකම උනාට මගේ ගොංකම නෙවෙයි කියලා හරි ගැඹුරු බණක් බුදුරජාණන් වහන්සේ කියද්දී බමුණ අහනවා, මං ඔබ වහන්සේ වෙනින් අයින් කරපෙකට මොකද්ද කරන්න ඕනේ කියලා. බුදුහාඳුරෝ දාන ඉවත් කරන්න ඕන තැන් ටික කියද්දි කියනවා, සත්තු නැති තැනකට ගිහින් දාන්න කියන. දිය ගලාගෙන යන දිය පහරකට සත්තු නැති තැනකට දාන්න කියන හිංසාවක් නොවේ. සූත්‍රය කියනවා චිටි චිටි හඬින් පිපුරුවා කියන. මොනවද? අර කෑම ටික ඉතල බලන්න ගෞතමයන්ගේ තිබුණු ශක්තිය බලය කොච්චරද කියලා බමුණගේ ඇස් දෙක පෙනෙද්දී බමුණ කියනවා, අනේ ඔබ වහන්සේ මමත් එක්ක මේ කරපු සාකච්ඡාව නික්කුජ්ජිතං වා උක්කුජ්ජෙය්‍ය, මට බුදුහාමුදුරෝ හිතාගන්න බෑ යටට හරවල තිබ්බ එකක් නේ ඔබ වහන්සේ මේ උඩට කළේ. තව පොඩ්ඩෙන් මම මේ ඔක්කොම කර කර ඉඳලා අපායට යන්න දොර හදා ගන්නවනේ.
හරක් හදල ගොම පුච්චල කිරි දොවල මං කොරන්නේ තව පොඩ්ඩෙන් කොහොට යන එකක්ද? අපායට යන එකක්නේ. ඔබ වහන්සේ මට නිවන පෙන්නුවනේ. අන්ධකාරේවා තේලපජ්ජහතන් ධාරේය. බුදුහාඳුරෝ මට ඔබ වහන්සේ ගැන හරි ලස්සනට වචනයක් තියෙනවා කියන්න. අන්ධකාරේවා තේලපජ්ජහතන් ධාරේ, අඳුරේ හිටපු මට ඔබ වහන්සේ ආලෝකයක් දුන්නා වගේ මේ බණ ටික. මං නිකන් ඉන්නේ නැහැ බුදුහාඳුරෝ, මං ඔබ වහන්සේ සරණ යනවා. මාව සරණ සීලේ පිහිටවන්න කිව්වා. හිතන්න මෙච්චර ධන කුවේරයෙකුට බුදුහාමුදුරුව පෙන්නපු සුන්දර නිවන් මඟ, ඒ ධන කුවේරයාගේ ඒ මඟ නොගොස් බුදුහාමුදුරුවන්ගේ මඟ ආවා. දැන් මේ සූත්‍රයේ සසර මඟයි නිවන් මඟයි දෙකම නැද්ද? දෙකම තියෙනවා. ඔබට ලෞකික ජීවිතේ සාර්ථක කරගන්නත් තියෙනවා, ලෝකෝත්තර ජීවිතේ සාර්ථක කරගන්නත් තියෙනවා. ඒ නිසා ඕනෑම කෙනෙකුට නිවන් දකින්න මේ සූත්‍රය කොච්චර වටිනවද, ඔබට නිවන් මඟ පිණිසම මේ උතුම් දේශනාවේ කරුණු උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරමු. දැන් පින්වත්නි, අපට මේ සූත්‍රය ඇහුනේ බුදුහාමුදුරු දේශනා කළ නිසා. ඒ බුදුහාමුදුරුවන්ගේ ගුණ මෙනෙහි කරන්නේ අපි බුද්ධානුස්සතියක් විදිහට. මේ අවබෝධ කරගත්තේ බුදුහාමුදුරුවෝ සත්‍ය ඥාන වශයෙන්, කෘත්‍ය ඥාන වශයෙන්, කෘතඥාන වශයෙන්. සත්‍ය ඥාන, කෘත්‍ය ඥාන, කෘතඥාන වශයෙන් දැන දැක අවබෝධ කරගත් බුදුරජාණන් වහන්සේට අපි හැම දෙනාගෙම නමස්කාරය වේවා කියන අරමුණෙන් දැත් අපි පහසු ආකාරයට තියාගෙන සුළු වේලාවක් බුදුගුණ භාවනාව වඩමු. ඉනික් බිතව පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ. රාග ද්වේෂ මෝහනසා සම්මා සම්බුද්දත්වයට පත්තු භව සත්‍යයි. සම්මා සම්බුද්ද භවට පත්තු භව සත්‍යයි. සම්මා සම්බුද්ද භවට පත්තු භව සත්‍යයි. මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙසුන් නසා අරිහත්වයට පත්තු භව සත්‍යයි. කෙලෙස නොමැති හෙයින් මගේ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක, අරහං වනසේක, අරහං වනසේක. ඒ උතුම් බු
කටයුතු ගුණයින් මසිත තුල උපාදින රාග සිතුවිලි නැසේවා, ද්වේෂ සිතුවිලි නැසේවා, මෝහ සිතුවිලි නැසේවා, නහි වීරේන වේරානී සම්මන්ති ද කුදාචනං අවීරේන ච සම්මන්ති යේස ධම්මෝ සනන්තනු නහි වීරේන වේරානී සම්මන්ති ද කුදාචනං අවීරේන ච සම්මන්ති යේස ධම්මෝ සනන්තනු නහි වීරේන වේරානී සම්මන්ති ද කුදාචනං අවීරේන ච සම්මන්ති යේස ධම්මෝ සනන්තනු මියුතුම් සත්‍ය බලයෙන් රාග ගිනි නිවේවා, ද්වේෂ ගිනි නිවේවා, මෝහ ගිනි නිවේවා, දැන නොදැන ඇසුරු කළ මෙලොව පරලොව වෙසෙන සියලු දෙනාගේ රාග ගිනි නිවේවා, ද්වේෂ ගිනි නිවේවා, මෝහ ගිනි අවබෝධ වේවා, නිවන් අවබෝධ වේවා, නිවන් අවබෝධ වේවා, උතුම් අරහං බුදු ගුණයට මාගේ නමස්කාරය වේවා, මාගේ නමස්කාරය වේවා, මාගේ නමස්කාරය වේවා. සාධු සාධු සාධු.
සුපින්වත්නී, අපි ධර්මශ්‍රවණය කිරීමෙන් ලැබුවා නිසංසයන්, අරහන් බුදුගුණය රාගේ දුරුවන්න, ද්වේෂයේ දුරුවන්න, මෝහයේ දුරුවන්න උපකාරයක් පිණිස පවතිවා යන අදිෂ්ඨානයෙන් කළ භාවනාමය පුණ්‍ය ශක්තිය මේ පිංකම කර ගැනීමට දායකත්වය දරන්නට යෙදුණු කොඩිකාර සහ වික්මරත්න පවුලේ හැම දෙනාටම මෙලව යහපත පරලොව යහපත පිණිසම පවතිවා කියන ප්‍රාර්ථනාව සිද්ධ කරනවා. මේ උතුම් පින හෝමාගම පිටිපන උතුර සිල්ව හාට්සේ වත්තේ පදිංචිව සිටි විශ්‍රාමක නියෝජ්‍ය විදුහල්පතිනි විමලාපේ සුන්දර ගුරු මාතාව වසර 78ක් ආයු වළඳලා 2021 ජූනි මාසයේ 21 වන දින නිදන ප්‍රාප්ත වී අදට වසර 3ක් සපිරීම නිමිත්තෙන් මෙම උතුම් ධර්ම දාණයෙන් භාවනාමය ධර්ම දාණයෙන් ජනිත වනේ මහා පුණ්‍ය ශක්තිය එතුමියට සසර මග කෙලවර කොට උතුම් නිවන් මග අවබෝධයේ පිණිසම උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් දෙනවා. ඊට සමගාමීව බුද්ධ දාසා භේසුන්දර හීන් මැණිකේ හෙන්නායක DDW වික්‍රමරත්න PK ඇඹුල් දෙනිය තෝමස් කොඩිකාර හීන් මැණිකේ රාමනායක කුරුප්පාරච්චිගේ ධනපාල දෙමාපියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ද මෙපින් ලැබ උතුම් නිවනේ සැනසෙත්වා යන ප්‍රාර්ථනාව සිදු කරනු. දේශකයාණන් වහන්සේටත් ධර්ම ප්‍රචාර කටයුතු සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීමට නිදුක් නිරෝගී සුවය චිරජීවනය සැලසේවා යන ප්‍රාර්ථනාව සිදු කරනු. සවන් දුන්න ඔබ හැම දෙනාටමත් ලෝකපාලක සසුන භාරව කටයුතු කරන දෙවි දේවතාවුන් වහන්සේලාටත් ලෝවැසි හැම දෙනාටමත් සසර දුක නිමා කර උතුම් නිවනේ සැනසුම උදා වේවා යන ප්‍රාර්ථනාව සිදු කරනවා. අප මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කර ලැබූ පින, ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබූ පින, භාවනා කිරීමෙන් ලැබූ පින. එතකොට ඔය ඇත්තෝ දාන, සීල, භාවනා මේ තුනම අද දවසේදී කරගත්තා. දානය සබ්බදානං ධම්මදානං ජිනාතේ, වටිනාම දානය අම්මා වෙනුවෙන් දන් දුන්න. සීලය පංචශීලය ආරක්ෂා කරගත්තා. එයත් ජීවිතයට උපකාරයක් වුණා. භාවනාව මොහොතක් භාවනාවක් කරලා ඒත් පිනක් ලබා ගත්තා. අම්මා ඇතුළු 31 තල ලෝක ධාතුයි යමෙක් පින් බලාපොරොත්තුෙන් ඉන්නවා නම් ඒ හැම දෙනාටම මේ පින සසර සුවපත් වෙන්න උපකාරයක්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ලෝක සාසනං. චිරං රක්ඛන්තු ධම්ම දේශනං, චිරං රක්ඛන්තු ත්වං සදා. ඔබට ආශිර්වාද කරනවා. මේ ආශිර්වාදේ මගේ පුජ්ජලික ආශිර්වාදයක් නෙවෙයි. එදා බුදුහාමුදුරුව දෙපස වැඩ සිටිය සැරියුත් මුගලන් මහරහතන් වහන්සේලාගේ ආශිර්වාදය, ශ්‍රීනාසධර මහරහතන් වහන්සේලාගේ ආශිර්වාදේ, සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥාන ගුණ වඩපු ආර්ය මහා සංඝරත්නයේ ආශිර්වාදේ ඔබට උපකාරයක් වේවා යන ප්‍රාර්ථනාවෙන්. අභිවාදන සීලිස නිච්ඡං වෘද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩಂತಿ ආයුවන්නෝ සුකං බලං, ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච, අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිඤ්ඤතු. Thank you.
දේශක්ඛයෝ